ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හස්කමේ වචනයයි. අද මැයි මාසයේ 20 වෙනිදා සබත් දවසේ විශේෂ පණිවිඩය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමු ආශිර්වාද ගෙන දෙනවා. ප්‍රියාදුර දරුවනේ අද ජීවනයේ කෑම ශුද්ධ යොහන් 3 පරිච්ඡේදයේ 36 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. මේ සබත් දවස මේ ඉරුදා දින ඉතාමත්ම යහපත් ඉරුදා දිනක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙනෙනවා. 36 වෙනි වගන්තියේ කියනවා පුත්‍රයන්න් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත. නමුත් පුත්‍රයන්න්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය. දෙවියන් වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතී. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ මහිමෙන් හීන වෙලා පව කරලා අපි ඉන්නකොට තමයි උන්වහන්සේ තමන්ගේ පුත්‍ර ජේසුස් වහන්සේව එව්වේ. ඒ වෙනකොට දෙවියන් වහන්සේගේ උදහස තමයි මිනිස් සංගතියටම ඇවිත් තිබුණේ. ඒකට හේතුව මුල් මිනිස් සංගතියම පාපේ නිසා. දෙවියන් වහන්සේගේ පුදුම කරුණාවකින් අධික කරුණාවකින් සීමාවක් නැති ප්‍රේමයෙන් උන්වහන්සේ මාර්ගයක් යොමු කරා උන්වහන්සේගේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මෙලොවට එවලා උන්වහන්සේ පූජා වෙලා මරණයට ගිහිල්ලා අපිට උන්වහන්සේ අවස්ථාවක් දුන්නා උන්වහන්සේව විශ්වාස කරලා. ඒ විශ්වාසය නැමැති කුඩා ක්‍රියාව කරන කොටගෙන අපිට සදාකාල ජීවනය දෙන්න දෙවියන් වහන්සේ සැලසුම් කරා. ඒකයි උන්වහන්සේ කියන්නේ පුත්‍රයන්න් කෙරෙහි අදහන්නාට. නැත්නම් මේ දෙවියන් වහන්සේ එවපු කෙනා කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය තියෙනවා. ඒ වගේම පුත්‍රයන්න්ට කීකරු වෙන්නේ නැතුව නැත්නම් විශ්වාස කරන්නේ නැත්නම් ජීවනය දකින්නේ නැහැ. ඉතින් මේ බයිබලයේ ඉතාමත්ම පැහැදිලි ඔබට ස්වර්ගයට යන්න නැත්නම් උන්වහන්සේව පිළිගන්න ඒ වගේම උන්වහන්සේ සමග හැමදාම ජීවත් වෙන්න සදාකාල ජීවනය ලබන්න එක මාර්ගයයි තියෙන්නේ. මොකද්ද ඒ මාර්ගය? ඒ මාර්ගය තමයි පුත්‍රයන්න් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කිරීම නැත්නම් ඇදහිම. ඒක නිසායි කිව්වේ පුත්‍රයන්න් කෙරෙහි අදහනවා නම් ඔබට ජීවනය තියෙනවා. ඉතින් අද අපිට කරන්න තියෙන්නේ ජේසුස් වහන්සේව දන්නේ හැම කෙනාටම කරන්න තියෙන්නේ පුත්‍රයන්න් වහන්සේව ඇදහ ගැනීමයි. එතකොට ඔබ උන්වහන්සේව ප්‍රතික්ෂේප කරොත් එතකොට වෙන්නේ බයිබලයේ හැටියට ඔබගේ ජීවිතය නැත්නම් ඔබගේ අනාගතය තීරණය වෙනවා. ඔබ කොහේද ඔබගේ සදාකාල ජීවනය ගත කරන්න යන්නේ? නිරයේද නැත්නම් දෙවියන් වහන්සේ හා සමග හැමදාම ස්වර්ග රාජ්‍යයේද කියලා? දේව ආශිර්වාදයෙන් පිරි සුබ සබත් දවසක් ඉරිදා දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද කරනවා. ඔබ කවුරුණත් කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ජේසුස් වහන්සේ ඔබගේ ස්වාමින් වහන්සේ කරගන්න. ආමේන්.